අයිබෝ නෝගලම එකතුලා ඉන්නේ myHub.lk එකත් එක්ක අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Wi-Fi security ගැන. ඉතින් මේ Wi-Fi security කියන්නේ මේ ගොඩක් වැඩි මහල්ලා යන මේ Wi-Fi security ගැන වැඩිපුර හිතන්නේ නැහැ. මේක මොකක්ද කියලා සමහර විට කට්ටිය දන්නේ නැතුව ඇති. Wi-Fi security කියන්නේ ඕගලන්ගේ Wi-Fi router එකේ එහෙම නැත්නම් ඕගලන්ගේ ෆෝන් එකේ Wi-Fi hotspot එක භාවිතා කරලා Wi-Fi භාවිතා කරනවා නම් Wi-Fi password එක දාලා නැත්නම් ඕගලන්ගේ Wi-Fi connection එක වෙන ඕනෙ කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන අවශ්‍යය තමයි ඔයගලන්ගේ දත්ත හොරකම් කිරීමේ ඉඳන් ඔයගලන්ගේ data package එක ඉවරන දක්වා මේ අවුල් ජාලේ පවතිනවා. ඉතින් දත්ත හොරකම් කරන එක නම් හැමෝටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් මේ Wi-Fi සහ මේ hacking cracking ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒ වුණාට ඔයගලන්ගේ මේ දත්ත, ඒ කියන්නේ ඔයගලන්ගේ gigabyte ප්‍රමාණය හොරකම් කරගන්න එක ඕනෙ කෙනෙකුට කරන්න පුළුවන්. ඒකට ගන්න තියෙන්නේ ඔයගලන්ගේ Wi-Fi එක ඕපන් නම් security එක ඕපන් නම් ඕනෙ කෙනෙකුට ඔයගලන්ගේ නම උඩ ක්ලික් කරගමන් කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වුණොත් වෙන්නේ ඔයගලන්ගේ පැකේජ් එකේ අපි තුමු gigabyte 15ක් තියෙනවා කියලා ඒකෙන් 14ක්ම වෙන එක්කෙනෙක් භාවිතා කරයි. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේකට අනිවාර්යෙන් Wi-Fi password එකක් භාවිතා කරන්න ඕනේ. ඔයගොල්ලෝ Wi-Fi password එක දාන දන්නත router එකට ඔයගලන්ට පුළුවන් SSID එක හරි dialog හරි ඔයගලන් කවුරු හරි ඒ කියන්නේ මේ connection එක ගත්ත company එකට කියලා call කරලා ඒගොල්ලන් ගෙනගෙන හරි phone එකෙන් call එක දීලා හරි ඔයගොල්ලන්ට පුළුවන් password එකක් දාගන්න. පාස්වර්ඩ් දානකොට ඔයගලන්ට තෝරගන්න වෙන ඔප්ෂන් ගොඩක්. මේක දිනවා WIFI කියලා දිනවා WPA කියනවා. ඉතින් මේ වගේ WPA2 කියලා මේ වගේ ක්‍රම තියෙනවා. මේ WIFI කියන අතරම ගොඩක් දැන් පරණ එකක්. මේ WIFI කියන ස්ටෑන්ඩඩ් එක, ඒ කියන්නේ සිකියුරිටි ස්ටෑන්ඩඩ් එක සාමාන්‍යයෙන් ගන්න දින ෆ්‍රී ටූල් එකකින් විනාඩි කිහිපයකින් ක්‍රැක් කරන්නත් වගේ ක්‍රැක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රූට් ෆෝස් අටැක් එකකින් ක්‍රැක් කරන්න පුළුවන්. ඒක නම් මේ WIFI කියන ස්ටෑන්ඩඩ් එක ඔයගොල්ලෝ තෝරන්න එපා. ඔබලෝ WPA හෝ WPA2 තෝරන්න. WPA කියන්නේ මේ WIFI එක ගොඩක් වීක් හින්දා ගොඩක් ඉක්මනින් කඩන්න පුළුවන් හින්දා අපිට ඇක්ෂන් එක තමයි WPA කියන්නේ. මේ WPA එකත් අර WIFI එකේ තියෙන සමහර තාක්ෂණික ක්‍රම භාවිත කරන හින්දා WPA එක උනත් දැන් WIFI තරම් ඉක්මනට බැරි උනත් ඊට වඩා වෙලා ගියත් ඒක අන්ට්‍රකබල් දෙයක් නෙමෙයි. මෙහෙමයි IT ලෝකේ IT security සම්බන්ධ කිසිම දෙයක් අන්ක්‍රටබල් නැහැ. කිසිම දෙයක් නැහැ 100%ක් ආරක්ෂිතයි කියලා දෙයක් නැහැ. ඒ වුණාට මේ සමහර දේවල් තියෙනවා. ඒ සමහර දේවල් කරන්න ඕගලන්ට ඕනේ වෙනවා ගොඩක් high end hardware. එහෙම නැත්නම් ගොඩක් කල් වෙනවා. ඉතින් මේ මේ මේකින්ද මේ සමහර දේවල් තියෙනවා කරන්න පුළුවන්කම තිබ්බත් ඒක අපි වගේ සාමාන්‍ය අයට ඒව දේවල් apply නොවෙන. ඉතින් මේකින්ද ඔබල පුළුවන් තරම් දැන් තියෙන උපරිම තාක්ෂණය security එක භාවිතා කරලා දේවල් කරාම හරි ඔයගොල්ලෝ security ගැන දැනගන්න ඕන නම් තමගේ පරණ videos කෙනා බලන්න කොහොමද two step verification වගේ දේවල් ඔයගලගේ account වලට active කරගන්න කියලා. ඒ කියන්නේ ඔයගලගේ password එක තිබ්බට මදි කාට හරි ඔයගලගේ account එක log වෙන්න ඕන නම් ඔයගලගේ phone එකට SMS එකක් එන්නම ඕනි විදිහට අනිවාර්යෙන් එන්න ඕනි. SMS එකේ තියෙන code එක apply කරන්න ඕනි. ඔයගලන්ට account එක log වෙන්න මේ වගේ දේවල් හදාගන්න ඕන පුළුවන්. මේ පාස්වර්ඩ් එක වෙන කෙනෙකුට ගියත් බේරෙන්න කොහොමද කියලා. ඉතින් ආයි මේ Wi-Fi ගැන කතා කරොත් ඔයගොල්ලෝ තෝරනකොට මේ WPA2 කියන තාක්ෂණය තෝරන WPA2 එකට භාවිත වෙන්නේ AES කියන ටෙක්නොලොජි එක. AES කියන්නේ Advanced Encryption Standard කියන එක ඇමරිකාවේ ડિෆෙන්ස් මිනිස්ට්‍රියේ පාවා භාවිත වෙන මේ ස්ටෑන්ඩඩ් එක. ඉතින් මේකින්ද මේ ක්‍රමයේ තමයි දැන් අත්‍තරම ගොඩක්ම හොඳයි කියන්නේ WPA2 කියන එක. ඉතින් ඔයගොල්ලෝ පාස්වර්ඩ් එකක් දැම්මත් Wi-Fi පාස්වර්ඩ් එකක් දැම්මත් WPA2 ස්ටෑන්ඩඩ් එකෙන් තියෙන Wi-Fi password එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ මේක Wi-Fi router එකට මේ ක්‍රමයේ වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන් විදිය තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ SSID හරි dialog කරේ mobile හරි කවුරු හරි router එක දුන්න කට්ටියට, ඒ කියන්නේ දුන්න company එකට call කරලා ඔයගොල්ලෝ අහගන්න කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ Wi-Fi password එක භාවිතා කරන්න. මොකද ඔයගොල්ලන්ගේ පෞද්ගලික දත්ත ඔයගොල්ලන්ට ආරක්ෂා කරගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ data ටික වෙන කාට හරි දෙන්න ඕන නැත්නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ password එක භාවිතා කරන්න ඕනි. සහ එකපාරක් එක්කෙනෙක් කවුරු හරි ඔයගලගේ Wi-Fi connection එක හරහා log වුණා නම් ඒගොල්ලන්ට පුළුවන් ආයෙ පාර log වෙන්න ඔයගොල්ලෝ connection එක forget කර නැත්තම්. ඉතින් මොකද password එක save වෙලා තියෙන ඉන්න ගොඩක් laptop වල සහ phone වල save password දීලා නැගේ. ඒකින්ද ඔයගොල්ලෝ එහෙම මක්කාරයි කවුරු හරි connect වුණා කියලා එතන ඔයගලගේ data කාලෙන් කාලට අඩු වෙනවා වගේ නම් ඔයගොල්ලෝ ඔච්චර භාවිත කරන්නේ නැතුව නිකම් අඩු වෙනවා වගේ දැනනවා නම් අනිවාර්යෙන් password එක ඉතින් සතියට පාර මාසෙකට පාරක් වෙනස් කරන්න. එතකොට මේ ප්‍රශ්න ඔයගලන්ට අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ Wi-Fi security ගැන ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැනගන්න තියෙන බේසික්ම දේවල් ටික ඔයගොල්ලෝ මොන හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් පල්ලහැ කමෙන්ට්ස් වලින් හෝ Facebook එකේ අපේ group එකෙන් වට අහන්න පුළුවන්.
ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මොන හරි දැක්ක ඉගෙන ගන්නද කියලා. මොන හරි දැක්ක ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න channel එකට. තව ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් ආපු ගම ඉක්මනටම දැනගන්න ඕන නම් අපේ Twitter service එකට join වෙන්න. ඔකට 4044ට SMS එකක් ගන්න myHub follow myHub.lk කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකද හම්බෙමු ඔයගොල්ලන්ට. සුබ දවසක්.